විස්තර පත්තරේ හරිම වෙලාවට පත්තරේ බලමු අයිබෝවන් සුබ දැසනක් අද වර්ෂ 2020 කුණු ජූනි මාසේ 13 වෙනිදා සෙනසුරාදා නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්න දවසේ අදත් මං අව සුපුරුදු විදිහටම අරගෙන විස්තර පත්තරේ මුලින්ම අපි අවධානය යොමු කරන්න දිනමින පත්තරේට දිනමින පත්තරේ ප්‍රධාන පුවත් සිකස්තර කීපයක් විතර තම අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ වාහන සීස් කිරීම වහාම නවත්වන්න නීති විරෝධී වැඩවලට ඉඩ දෙන්න එපා ජනපති පොලිසියට නියෝග කරයි නුවන් කොඩිකාරගෙන එන වාර්තාව ලීසින් පහසුකම් යටතේ වාහන මිලටගෙන ණයවාරික ගෙවීමට අසමත් වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කර ගැනීමට ලීසින් සමාගම් අනුගමනය කරන ක්‍රමය නීති විරෝධී බැවින් ඊට කිසිසේත් ඉඩ නොතබන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිසියට ඊයේ 12 වෙනිදා නියෝග කර තිබෙනවා වාහන සීස් කිරීම වහම නවත්තන්න කියලා තමයි කියන්නේ මොකද ඊයේ මේ දවස් ටිකෙන් ප්‍රශ්නයක් වුණා නිකරුණේ පුද්ගලයෙකුගේ ජීවිතය නැති වුණා ඒ වගේ දේවල් නොවන විදිහට වැඩ කිරීමට තීරණය කරනවා නම් ඒක ඉතාමත් හොඳයි ඡන්දය ගැන මේ දවස්වල කතා වෙනවා වැඩි මැතිවරණය ගැන කතා වෙනවා වැඩි නාම යෝජනා බාර දීමේදී ඡන්දය ඡන්දයෙන් ඉවත් වීමේ කිසිදු ප්‍රතිඵලයක් නැහැ ලබාගත් ඡන්ද ගාන සටහන් වෙනවා සුභාෂිනී සේනානායක ගිනේන වර්තාව නාම යෝජනා බාරදීයේදී අපේක්ෂකයෙකු මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බවට ප්‍රකාශ කරමින් මැතිවරණ ක්‍රියාවලියෙන් ඉවත් වූවද ඔහුගේ නම යා නාම යෝජනා පත්‍රයේ සඳහන් වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දිනමිනට පවසලා තියෙනවා ඒ කියන්නේ නාම යෝජනා බාර දුන්නට පස්සේ ඡන්දයෙන් ඉවත් වෙන්න බෑ කියන එක තමයි කියන්නේ ඇසල පෙරහැර ගැන පුවතක් තියෙනවා ඇසල පෙරහැර අඩුම කලාකරුවන් පිරිසක් සමග නැරඹීමට අවසර නැහැ කියලා තියෙනවා අඩුම කලාකරුවන් පිරිසක් සමග නැරඹීමට අවසර නැහැ වර්තාවගෙන ඉන්නේ දනුෂ්ක ගොඩකුඹුර රට පුරා සියලු පෙරහැර අඩුම කලාකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය නිර්දේශ පිළිපදමින් පැවැත්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි මිනිසුන් එකතු වීම වළක්වීම තමයි මේකේ අරමුණ වෙලා තියෙන්නේ ඒත් එක්කම අපි යමු දිනමින පුවත්පතේම තවත් පුවතක් වෙතට මේ රටේ විපක්ෂයේ බරපතලම කඩාවැටීමක් බෙදී යාමක් දැන් අපිට පේනවා මෙහෙම කියන්නේ හිටපු එමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉන්දික පොල්කොටුවගෙන එන වාර්තාව මෙරට විපක්ෂයේ ඉතිහාසයේ බරපතලම කඩාවැටීම මෙන්ම බෙදී යාම වත්මන් විපක්ෂෙන් පෙනී යන බවත් ඒ නිසා මෙවර මැතිවරණයේ විපක්ෂයක භූමිකාවක් නොමැති තරම් බවත් හිටපු ඇමති හා රජයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කිහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා විපක්ෂය ගැන තම මඩ ගහගන්නේ දෙපැත්තෙන් එකතු වෙලා ඒත් එක්කම ඒ ජාපය අලුත් මුහුණුවරක්ගෙන අලුත් පරපුරක් සමග දිගු ගමනක් යනවා මෙහෙම කියන්නේ හිටපු ඇමති අකිල විරාජකාරියවසම් මහතා ශිරෝමය අබේසිංහගෙන එන වාර්තාව දීර්ඝ ඉතිහාසයක් ඇති එක්සත් ජාතික පක්ෂයේ අලුත් මුහුණුවරක්ගෙන අලුත් පරපුර සමග අලුත් දෙමින් ගලන ගංගාවක් ලෙස ඉදිරියට යන බව එහි මහලේකම් අකිල විරාජකාරියවසම් මහතා පැවසීය ගංගාවක් වගේ කොහොම වුණත් අපිට කමක් නැහැ අලුත් වී අලුත් මුහුණුවරක්ගෙන එනවා නම් පක්ෂයක් එය රටට වැඩදායි විය යුතු ආකාරයට හැඩගැසිය යුතුයි කියලා තමයි අපි කියන්නේ හිතමු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියනවා රටේ ජනතාවගේ අනාගතය ගොඩනගන්න පාර්ලිමේන්තු බලය ජනපති ගෝඨාභයට දෙන්න කියලා MP සරත් පොළොන්නරුව දිසා සමූහගෙන එන වාර්තාව මේ රටේ ජනතාවගේ අනාගතය ගොඩනගන්න නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු බලය ලබා දිය යුතු බව හිටපු ජනපති ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ පොළොන්නරුව දිස්ත්‍රික් අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කීය කියලා තමයි වාර්තාවේ තියෙන්නේ රටේ ජනතාවගේ කෙසේ වෙතත් ඔබතුමන්ගේ මනාපය ආණ්ඩුවටද කියලා අපිට හිතෙනවා ඒත් එක්කම අපි යන්න හදන්නේ දිවයින පත්තරේට ජාතික රෝහලේ දොස්තරලා ප්‍රශ්නාර්ථ ලකුණු සඳහන් කළත් සහරාන්ගේ සහෝදරයා ගැන සොයා බලන්නේ පාසික ප්‍රහාරයේ සොන ජනාධිපති කොමිසමේදී අනාවරණය වෙයි කියලා තමයි තියෙන්නේ වාර්තාව ගෙනෙන්නේ එරික් ගාමිණි ජයපිය පිපිරීමකින් තුවාල ලැබූ සහරාන් හෂිම්ගේ සහෝදරයා වූ රිල්වාන් 2018 අගෝස්තු 27 වෙනිදා MI ශාහිඩ් යන නමින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබාගෙන ඇති බව
පාස්කු ප්‍රහාරයේ පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේදී දොළොස්වෙනිදා අනාවරණය වෙලා තියෙනවා. දැන් දැන් ටික ටික මේ විමර්ශන කටයුතු කෙරීගෙන යනවා. ඉතින් අපි හිතනවා කොහොම හරි මේ පාස්කු ප්‍රහාරයට අදාළ වගකීම් පිරිස්වලට අවශ්‍ය දඬුවම ලැබේවි කියලා අරමියගේ ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට වේවි කියලා අපි හිතනවා ඉදිරියේදී. ඊළඟට යොමු වෙන හදන්නේ මේ දිනවලදී වැඩිපුරම කතාබහට ලක් වෙන ප්‍රවෘත්තියක් වෙතට සුනිල්ගේ ජංගම දුරකථනයේ අස්ථාන වීම ගැන පරීක්ෂණයක්. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ එස්.බී. අබේසිංහ මහරගම සිටගෙන ඉන්න වාර්තාවට තමයි යොමු වෙන්නේ. මිරිහාන් කල්බදු ගෙවීමේ මූල්‍ය ආයතනයක ලීසින් සමාගමක මෙර සේවකයන් පිරිසකගේ පහර කෑමට ලක්ව මරුමෝට පත් වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රත සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ ජංගම දුරකථනයේද අස්ථානගත වීම සම්බන්ධයෙන් මිරිහාන මූලස්ථාන පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සාධාරණ වෙනුවෙන් කතා කරන්න ගිහින් තමයි එතුමන්ට ඛේදවාචකය අත්ුනේ. සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕන අනිවාර්යෙන් මේ වගේ පුද්ගලයන් සඳහා. ඊළඟට යන්න හදන්නේ දෙවයින පත්තරේම ලොකු සිරස්තලයකුත් එක්ක තියෙන පුවතකට. පෙරටුගාමී උද්ඝෝෂණේ වැරදියට පාලනය කර පොලිසිය ආණ්ඩුවේ ප්‍රතිපත්ති කෙලසුවා. වාසුදේව නානායක්කාර තමයි මෙහෙම කියන්නේ ලසිත දුමින්දගේ ගෙනෙන වාර්තාව. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉදිරිපිට සංවිධානය කර තිබූ උද්ඝෝෂණය පාලනය කිරීමේදී පොලිසිය ක්‍රියාකලාපයේ වත්මන් රජයේ ප්‍රතිපත්තියට අනුව අනුමත නොකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය. ඒත් එක්කම තියෙන මංගල රනිල් එක ජෝඩු දාන ලෑස්තිනවා ලීසින් මැරයන්ට නීති අතර ගන්න බෑ කියලා තමයි වාසුදේව නානායක්කාර මහතා කියන්නේ. එහෙම තියෙද්දි අපි යමු තව ප්‍රවෘත්ති කීපයක් වෙතට. ඊට කලින් කෙටි විරාමයකට යමු. අද අපි කතා කරන්නේ 1995 වර්ෂයේ නිෂ්පාදිත Mitsubishi Pajero P46 රථය ගැන. අපි බලමු. විස්තර පත්‍රේ. ඊළඟට යොමු වෙන හදන්නේ දිවයින පුවත්පතේම තවත් පුවතකට මැතිවරණ නිරීක්ෂකයෝ 5000ක්. සෑම නිරීක්ෂකයෙක්ම සෞඛ්‍ය ආචාර ධර්ම කිවිසුමකට අත්සන් කරනවා. පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා තමයි මෙහෙම කියන්නේ අනුරාධ හිරිපිටියගේ ගෙනෙන වාර්තාව. ඒ කියන්නේ මැතිවරණ නිරීක්ෂකයෝ 5000ක් ඉන්නවා. හැම කෙනෙක්ම මැතිවරණ රාජකාරී කටයුතු වලට සම්බන්ධ වෙන කලින් කිවිසුමකට අත්සන් තියන්න ඕන. මේ කොරෝනා ව්‍යාපෘතිය මැඩලන්න වෙන්න ඕන. මේ දේවල් කරන්න එක තමයි දැන් රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒක මැඩලීමට තමයි මේ වැනි පියවර අනුගමනය කරන්නේ. ඒ ප්‍රවෘත්තියත් එක්කම අපි දැන් යමු වෙන හදන්නේ ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පතේ තියෙනවා ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය ගැන. කොරෝනා 1877ට නැගී 1196කට සුවයි, මරණ 11යි. අපි හැමදාම කියන්නේ අපි හැම කෙනෙක්ගේම ප්‍රාර්ථනය මේ සුව වෙන ගාන වැඩි වෙන, රෝගී වෙන ගාන මීට වඩා වැඩි වෙන්න එපා කියන එක. අදත් අපි මේ විදිහට මේ ප්‍රාර්ථනය ඔබට ගෙන එනවා. ඒත් එක්කම තියෙනවා මංගලට ඒජාපේට යලි එන්නයි ආරාධනා. නවීන් දිසානායක තමයි මෙහෙම ආරාධනා කරලා තියෙන්නේ. නිමල කොටිතුවක්කු ගෙනෙන වාර්තාව. මැතිවරණයට තරඟ කිරීමෙන් ඉවත් වූ සමග ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් නායක මංගල සමරවීර මහතාට යලිත් එක්සත් ජාතික පක්ෂයට එන්නයි ආරාධනා කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පැවසීය. එහෙම තමයි. අර පැත්තෙන් මේ පැත්තට යනවා, මේ පැත්තෙන් ඒ පැත්තට යනවා. කොහොම වුණත් අපිට ඕන වෙන්නේ මේ රටේ සංවර්ධන උදෙසා වැඩක් වෙනවා නම් අපි බලමු ඉදිරියටවත් මෙහෙම වේවිද කියලා. ඒත් එක්කම අපි තව පුවතකට යමු. එමු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධානීකු වෙඩි තබාගෙන දිවිනහ ගත්තාද සිරුර නිදහස් චතුරාශ්‍රයේ ගහක් යට කියලා තමයි වාර්තාව ගෙනින්නේ සුජිත් හේවාජෝලිගේ සහ ඉන්දිකා රාමනායක එක්ව. මේ දවස් ටිකේ කතා වෙන තවත් පුවතක්. ඒක ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරීවරයෙකු වූ රජීව
ප්‍රසාද් ජයවීර මහතාගේ වෙඩිවැදුණු මළ සිරුර කොළඹ නිදහස් චතුරස්‍රය ආසන්නයේ තිබී ඊයේ 12 වෙනිදා උදෑසන සොයාගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසයි. මේක මේ ගොඩක් මේ හැම පැත්තෙම දැන් සාක්ෂි ඇතුව මේ ඔප්පු වෙලා තියෙනවා සියදිවි නහ ගැනීමක් කියලා. ඉදිරියට තවදුරටත් කටයුතු පරීක්ෂණ කටයුතු සිද්ධ වේවි කියලා අපි හිතනවා ඒ සම්බන්ධව. එතක තියෙන මේ රටේ දැන් තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් දැන් මේ දැන් දන්න කාලෙක ඉඳලා පැවතගෙන විසඳුමක් නැති ප්‍රශ්නයක් තමයි මේ කුඩු ගංජා වගේ මන්ත්‍රාවේ ප්‍රශ්නේ. තාමත් හරි පිළියමක් යෙදිලා නැහැ මේ ප්‍රශ්නවලට. ලංකා අධිම පත්තරේ තියෙනවා කුඩු පැකට් 35ක් එක තරුණයෝ දෙදෙනෙක් දැලේ. සිටිනාමලුව අනේෂා මානගේ තම වාර්තාව ගෙන එන්නේ. හෙරොයින් පැකට් 35ක් සමග මත්කුඩු ජාවාරම්කරුවෙකු සහ මත්කුඩු මිලට ගැනීමට පැමිණි බව කියන දෙදෙනෙකු පෙරේදා කියන්නේ 11 වෙනිදා තංගල්ලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ තංගල්ල කඳවුරේ නිලධාරීන් මෙහෙම පවසනවා. තරුණියෝ තමයි මේ දේවල් වලට යොමු වෙන්නේ. තරුණයෝ තරුණියෝ දෙපිරිසම තමන්ගේ ජීවිතය තමයි මේ අපරාධේ තරුණ ජීවිත නැති වෙනවා මේ දේවල් වලින්. අපි ඒ නොවිසඳුණු ප්‍රශ්නෙට විසඳුමක් බලාපොරොත්තු වෙනවා රජයෙන් බොහොම ඉක්මනට. ඒත් එක්කම ලංකාදීප පුවත්පතේ ලොකු පින්තූරයකුත් එක්ක තියෙනවා ජනාධිපතිතුමන්ගේ කොරෝනා මර්ධනයත් සමග රටේ ආර්ථික ගොඩනැගීමෙන් තියෙනවා. අපනයන ශාස්ත්‍රයේ ගැටලු निराකරණය කරනවා. අපනයන ශාස්ත්‍රයේ ව්‍යාපාරික හමුවේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඩයනා උද්‍යානගනි තම වාර්තාව ගෙන එන්නේ. COVID-19 වසංගත තත්ත්වය මර්ධනය කිරීමට හැකිවීම නිසා රටේ ආර්ථිකය යලි ගොඩනැගෙමින් පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබෙනවා. අපනයන ශ්‍රේෂ්ඨයේ පවතින ගැටලු සහ බාධක නිවැරදිව හඳුනාගෙන ඒවා निराකරණය කර ගැනීම සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවත් එතුමන් ඊයේ මේ මාධ්‍ය හමුවේදී මේ අපනයන ශ්‍රේෂ්ඨ ව්‍යාපාරික හමුවේදී ප්‍රකාශ කරලා තියෙනවා. ආරටේ ආර්ථිකය සෑහෙන විදිහට කඩාගෙන වැටුණා මේ කොරෝනා COVID-19 වෛරසයේ ආසාදනීය වීම සමග ටික ටික ඔළුව උස්සන කාලෙමේ අපි හිතනවා ඒ හැමදේම පෙර තිබුණාට වඩා හොඳට යලි ක්‍රියාත්මක වේවි කියලා. තව ප්‍රවෘත්ති කීපයකට යන්න තියෙනවා. අපි ඊළඟට යොමු වෙන්නේ හදන්නේ ලංකාදීප පත්තරේම ආණ්ඩුව ආදාසිට පාතාල වැඩ ඝාතන පැහැර ගැනීම වැඩි වෙලා. මෙහෙම කියන්නේ වෙන කවුරුත් නෙමෙයි සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස. දේශපාලන වාසියට රියදුරු ත්‍රීරෝද රියදුරන්ට සුරංගනා ලෝක පෙන්වුවා. එහෙම තමයි සජිත් මහත්මයා කියන්නේ නිමල කොඩිතුවක් උගෙන එන වාර්තාව. වත්මන් ආණ්ඩුවේ පත් වූ දිනේ සිට පාතාල ක්‍රියාකාරකම් ඝාතන පැහැර ගැනීම ඉහළ ගොස් රටේ ජාතික ආරක්ෂාව බරපතල අර්බුදයකට පත් වූ බව සමග ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය කියලා තමයි සටහන තියෙන්නේ. සටහන කෙසේ වෙතත් මේ පාතාල වැඩ ඝාතන පැහැර ගැනීම මේ දේවල් අද කීයකින් නම් වෙන දේවල් නෙමෙයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මේවා සෑහෙන කාලයක් ඉඳන් ඉදිරියට එන එන ප්‍රශ්න. කලින් කිව්වා වගේ තවමත් විසඳුමක් නැති ප්‍රශ්න බවට තමයි කියන්න තියෙන්නේ. අපි ඊළඟට යොමු වෙන හදන ක්‍රීඩා පුවතක් විතර. චමරි අතපත්තු ඉහළම ශ්‍රේණියට. යොහාන් බාසරගෙන එන වාර්තාව ශ්‍රී ලංකා 2020 කාන්තා ක්‍රිකට් පිලේ නායිකා ප්‍රවේගකාරී පිතිකාරිණී චමරි අතපත්තු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නව කොන්ත්‍රාත් ගිවිසුම් ලයිස්තුවේ ඉහළතම ශ්‍රේණිය වන ඒ ශ්‍රේණියට ඇතුළත් එකම ක්‍රීඩිකාව බවට පත් වී සිටින්නීය. ලෝක සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් වාර්තා කීපයකට හිමකම් කියන තුන්ිරියව ක්‍රීඩිකා චමරි අතපත්තු පසුගිය කොන්ත්‍රාත් ගිවිසුම්යේදී ඉහළතම දීමනා ලාභිනිය බවට පත්ව සිටියාය කියලා ක්‍රීඩා පුවත් ඒ විදිහට වාර්තා වෙනවා. අපි ඊළඟට යන්න හදන්නේ ඔබ කැමති විශේෂාංගයක් කාටුන් වෙතට. විස්තර පත්තරේ උදේ විමල සිරිගේ පුරසාරන් කාටුන් එකෙන් පටන් ගමු අපි. හොරුන්ට ඡන්ද දෙන්න එපා කිව්වහම සර්ට ඔච්චර ඩෝන් යන්නේ මොකද සර්? මට නෙමෙයි පුරං ගොඩ දෙනෙක්ට හිතෙන්නේ ඒක කිව්වේ Tamanටමයි කියලා බං ඒකනේ බං කියලා සර් කියනවා පුරන්ට. පුරන්ගේ ඒකත් එක්ක අපි යනවා ඊළඟට දාස හපුලානගේ සුවාරිස් කාටුන් එකට. අපේක්ෂකයෝ 7452 තරඟ බිමට ප්‍රවෘත්තියක්. සුවාරිස් ගිහින් අහනවා සර්ගෙන් සර් එතන හාල් පාරෝ කී දෙනෙක් ඉන්නවද කියලා.
සුවාරිස් අහන්නේ හාල් පාරව කීදෙනෙක් ඉන්නවද කියලා. අපි දන්නේ නැහැ සුවාරිස් අපි ඉදිරියට බලමු. දැන් යොමෙන් හදන්නේ තලන්ගේ ඒතුමා කාටුන් එකට මොනව වුණත් ගියවතාවේ රනිල් සජිත්ට බොක්කෙන්ව සපෝට් කළා නේද සර්. සාටකයක් දාගෙන කතාව කියනවා සර්. පිස්සු දෙයක් ගිය පාරත් උදව් කළේ අපිට. එහෙම තමයි කියන්නේ. හේතුවක් ඇති එහෙම කියන්නේ නේද? ඒත් එක්කම යමු තලන් ගියා නේද කියන්නේ කාටුන් එකට. දුර බණු පහක් පසු භාගෙන් ඇතුළු කොට ආරන්ද වියකු අසු වී ඇද සිපිරිකිට නිසි පුහුණුවක් දුන්නොත් මේ ගෝතයට පොඩි මරුතියක් ගෙන්වා ගත හැකිය හිට. නිසි පුහුණුවක් දුන්නොත් මේ ගෝතයට පොඩි මරුතියක් ගෙන්වා ගත හැකිය හිට. එහෙම තමයි තලන් කියන්නේ. කාටුන් එක්ක අද විස්තර පත්‍රයේ සමාප්ත කරන්න තමයි මේ සූදානම් වෙන්නේ අපි. ඉතින් හෙට සුපුරුදු විදිහටම මම එනවා ටීවී දෙනත තුලින් දිගටම රැඳී සිටින ටීවී දෙනත අපිත් එක්ක. ආයිබෝවන්.